හරි අපි හදන්නේ දැන් මේ ඇනින් A113B කියන මල්ටිමීටර් එක ටියර් ඩවුන් කරලා බලන්න හදන්නේ කොහොමද මේක ඇතුළේ තියෙන්නේ කියලා. ඉතින් මේකෙත් අපිට අර කලින් වගේම බැටරි එක අයින් කරගෙන ඊට පස්සේ මේක තියෙන ස්ක්‍රූස් හතරක්. ඉතින් 8.2 ගැලුවා මතකයි. ආ ඒ විදිහට තමයි ගලවන්න තියෙන්නේ. ලක්ෂ පාන බැටරි දෙක පේනවා අපිට. දිදි රිදියට තිරිසෙන මං ස්ක්‍රූස් ටික ගලවන්න. අපි දන්නවා මේ මල්ටිමීටර්ස් වල යුනික් ෆීචර් එකක් තියෙනවා. ගලවන්න ගියාම අපිට යටපැත්තෙන් ප්‍රෙස් කරන්න තියෙනවා. මං හිතන්නේ මේ වරත් ඒක ඒ විදිහටම ඇති කියලා හිතෙනවා. අපි බලමු මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා. right screws hatara me vidhi time karagamu hari screws hatara ibarai api balamu menna me patten chuti press ekak denna tiyenne right nice api issella muda patta aawa ta parak ප්‍රෙස් කරමු. නයිස්. ටිකක් තදයි. හරි. මේ පැත්තෙන් ප්‍රෙස් කරමු. රයිට්. අපිට Q1 එකේ පෙවුනා වගේම මේකේ තියෙනවා රිලේ එකක්. හැබැයි මේ වාර රිලේ එක නම් පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවා. අන් බ්‍රෑන්ඩඩ්, කිසිම බ්‍රෑන්ඩ් එකක් නැත. රිලේ එක කිසිම බ්‍රෑන්ඩයක් නැහැ. නමුත් ඉතින් වැඩේ වෙනවා නම් කියන එක තමයි කියන්න තියෙන්නේ. සෙරමික් ෆියුස් එකක් අරන් ගිහලා තියෙනවා. මේක නම් ඒ පාර ගොඩක්ම ළඟ තියෙන්නේ. ඊට පස්සේ නිකන් කොපර් ප්ලේටඩ් වගේ පේන කොපර් ප්ලේටඩ් පේන කරන්ට් සෙන්ස් එකක් අරන් ගිහින් තියෙනවා. එකත් ප්‍රිටි මච් ඕකේ. ඇක්කියුරසි ගැන ඇත්තට ලොකුවට කියන්න දෙයක් නැහැ. ඒකේ අර කලින් වගේ මෝඩ ෆීචර්ස් මේකේ නැහැ. Q1 එකේ වගේ ෆීචර්ස් ප්‍රශ්න නැහැ. එඳ ගොඩක් හොඳයි එක නම් ගත්තොත්. සාමාන්‍ය මෙටල් ෆිල්ම් රෙසිස්ටර්ස් යූස් කරලා තියෙනවා. SMD type එකේ ඒවා. MLF ටිකක් යූස් කරලා තියෙනවා. ඊට පස්සේ මේවරත් කලින් වගේම EEP ROM එකක් නැහැ. IC එක ඩොට් IC එකක් තියෙන්නේ. ඩැමේජ් එකක් වුණොත් නම් ටිකක් වෙන්න අමාරුයි. 4 pin port එකක් තියෙනවා මට පේනවා. ඒක ඒගොල්ලෝ mention කරලා තියෙන්නේ. අපි zoom කරලා බලමු මොකක් තියෙන්නේ කියලා. P54, P55, 56 එහෙම තමයි තියෙන්නේ port කියන එක වෙන්නේ සමහර කර. මේක මං හිතන්නේ programmable කරන්න තමයි මේ port එක වෙලා ඇත්තේ. crystal එක සාමාන්‍ය විදිහටම 8 megahertz crystal එකක් යූස් කරලා තිනවා. මෙන්න මේ පාර තිනවා අපිට NCV එක ඩිටෙක්ට් කරන චූටි ඇන්ටනා එකක් පාවිච්චි කරලා තිනවා. චූටි පැච් ඇන්ටනා එකක්. ඇත්තට මේක ලොකු ඩිසයින් එකක් නෙමෙයි. සාමාන්‍ය පැච් ඇන්ටනා ඩිසයින් එකක් ගිහින් තිනවා. රෙසිස්ටර්ස් ටිකක් එක්ක ඒකකෙදීම අරන් ඒවිල්ලා මෙතන තිනවා පොඩි ට්‍රාන්සිස්ටර් එකක්. ඒකට ගිහලා මම හිතන්නේ ඇම්ප්ලිෆයි කරන වැටෙත් කරනවා. ආ නෑ, ට්‍රාන්සිස්ටර් එකෙන් කරන්නේ බස් එක ඩ්‍රයිව් කරන එක. කෙලිම IC එක පැත්තට දෙන්නේ මේක. කැපැසිටර් එකකට අරන් තිනවා පේනවා. ඊට වඩා දෙයක් එකේ පේන්නේ නැද්ද? කැපැසිටර් එකට අරන් ගියා උතරයි තියෙන ලොකෝටම. වෙන විශේෂ දෙයක් නැහැ. right back light එකේ wires දෙක පේනවා. මේ කොටස අපිට ඇත්තටම ඒ ටික විතරයි පේන්නේ. මෙතන තියෙනවා PTC එකක් කියලා. PTC gold plated අනිවාර්යෙන් යටපැත්ත gold plated කියලා තමයි හිතන්න වෙන්නේ. මේගොල්ලන්ගේ ඇත්තටම මම දැකපු එක දෙයක් තමයි මේක ඇත්තටම නැහැ resistors division එකට එහෙම ලොකුට resistors කියලා නැහැ. අර මේ සාමාන්‍ය අපි කලින් ගත්ත කයිරච් එක වගේවත් එහෙමවත් අරමුතර මේ එහෙම එකක් මේකෙත් නැහැ. එහෙම resistors කියලා නැහැ division එකට. මේගොල්ලෝ මොකක් හරි ඒගොල්ලන්ගේ IC එක through measure කරන system එකක් තමයි ඇත්තේ. මොකද අනිවාර්යයෙන් මේක ඒ මනුවට ඔටෝමැටික් ෆන්ක්ෂන්ස් සමිතර ෆුල් ඔටෝමැටික් තියෙන්නේ. එහෙම ගත්තට පස්සේ බැටරි කනෙක්ට් එක යටත් එහෙම කියන තරම්
විශේෂ දෙයක් නැහැ. ට්‍රේස් ටිකක් විතරයි තියෙන්නේ බෝඩ් එක ගත්තට පස්සේ. 2026 16 PCB එක ඩිසයින් කරලා තිබුණා කියනවා. එහෙම තමයි තියෙන්නේ. අපි යට කොටස ගල්ලා බලමු කෝ වගේද කියලා. හරි, අපි මේ විදිහට බුරු කරගත්තා. අතනක් තියෙන පොඩි කනෙක්ට් එකක්. හරි, හරයිට මේක ඩිස්ප්ලේ වලට තියෙන්නේ. අපි නත් ඔ කොටස් දෙකක් පෙන්නා. පෙතර බලමු. ඌප්ස්, රයිට්. ඕකේ. gold plated and කලින් 802 වගේම ඩිසයින් එකක් තමයි ගිහින් තියෙන්නේ. LCD එක නම් LCD එක නම් crystal clear, හරියම ලස්සන අලු පාටක් තමයි වෙන්නේ. තනිකරම concrete mix කළාම වෙන අලු පාට තමයි පේන්න තියෙන්නේ. current sensor දි ඇත්තට මොද current එකක් යන wires පාවිච්චි කරලා තියෙනවා. gold plated ඒවත් මම අර කලින් කිව්වා වගේ ඇත්තටම 10 years ද guarantee කරන්න පුළුවන් වෙයි. මොකද මේ ඩියුරබිලිටි එකක් පේන කිසිම අවුලක් නැහැ මේක. එහෙම කියන තරම් ලොකු මැජික් එකක් තියෙනවා. මොකද මේගොල්ලන්ගේ මාර රහසක් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ කොහොමද මේගොල්ලෝ වෝල්ටේජ් ඩිවිෂන් කරන, වෝල්ටේජ් ඩිවයිඩ් රෙසිස්ටර්ස් වත් හරියකට නැතුව නේද රිලේ ෆන්ක්ෂන් තුත් පාවිච්චි කළේ. ඒවටත් මෙතන තියෙන ට්‍රාන්සිස්ටර්ස් තමයි පාවිච්චි කරලා තින්නේ, ඒවත් රෙසිස්ටර්ස් නෙමෙයි. එහෙම කරලා කොහොමද මේගොල්ලෝ මේ වෝල්ටේජ් එක මෙෂර් කරන්නේ කියලා මේක මම හිතන්නේ රේටඩ් කරලා තිබ්බා. මට මතක හැටියට මේක මේ විදිහට රබර් කොටසක් තියෙන්නේ. මෙතන තියෙන ඩිස්ප්ලේ එකත් ගල් ලයින් කරන්න පුළුවන් මේ වගේ. ප්ලාස්ටික් කේස් එකත් හොඳට තියෙනවා. දැන් මේක ගහලා තියෙන ඒගොල්ලන්ගේ වෝල්ටේජ් රේන්ජ් එක 600 වෝල්ට් කියලා දෙනවා මැක්සිමම්. ඒතර වෝල්ට් 600ක් මනින්න මේගොල්ලෝ මොකද්ද කරන සිස්ටම් එක කියලා ඉන්ස්පෙක් කරන්නම වටින දෙයක් ඇත්තට. කොහොමද ඒගොල්ලෝ එහෙම කරගන්නේ කියලා. රියලි මා ඩිසයින් එක තමයි එක. අපි ගත්තොත් වෝල්ටේජ් ෆන්ක්ෂන් එක තියෙන්නේ මේ පැත්තට. කොමන් එක මේක. ලොකු හොඳ ෂීල්ඩ් එකක් අරන් ගිල තිනවා, ග්‍රවුන්ඩ් ෂීල්ඩ් එක. නයිස්, හරිම ෂෝක් එක. කෙලිම පොසිටිව් එක මෙතන හැටියට ඒගොල්ලන්ගේ PTC එක පැත්තට යනවා පේනවා. PTC එක පැත්තට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ රිලේ එක පැත්තට තමයි යන්නේ. රිලේ එකෙන් තමයි මේ ට්‍රාන්සිස්ටර්ස් උයි ඔය ටිකෙන් තමයි බෝඩ් එක ඇතුළටවත් තියෙනවද නැහැ රෙසිස්ටර්ස්. නැත්තම් කොහොමද මේක මෙහෙම කරන්නේ කියලා හිතා ගන්න බෑ. වෝල්ටේජ් එක බෝඩ් එකත් ගොඩක් ලේස් හතරක් විතර තියෙනවා. 4 ලේ විතර බෝඩ් එකක් මේක. නිකම් බෝඩ් එකකුත් නෙමෙයි. මම ලස්සන ඩිසයින් එක. කැලි ගොඩක් අඩුයි. චයිනාක තී තී වතුරව තියෙනවා. ක්‍රිස්ටල් එක සාමාන්‍ය ක්‍රිස්ටල් එකක් යූස් කරලා තියෙනවා. හර්ට්ස් 8ක්. VPP කියලා තිනවා, VSS කියලා තිනවා. ඒ දේවල් තමයි ටෙස්ට් පොයින්ට් එකේ තියෙන ඉතුරු ටික NCV නේ තියෙන්නේ. මට කෙනෙක් කිව්වා NCV එකේ ෆ්‍රීකවෙන්සි බලන්න පුළුවන් නී කියලා වරලා. ඒක නම් මම හරියටම දන්නේ නැහැ. ඒක ඉන්ස්පෙක්ට් කරලා බලන්න ඕනේ එහෙම කරන්න. ඉතින් ඇත්තටම ඒ NCV එකේ අපි මේ ෆ්‍රීකවෙන්සිස් බලන්න පුළුවන් වෙන නම් දැන් සාමාන්‍ය වෙලා 50 Hz පෙන්නනවා කොහොමද? මං කිව්වා ඉතින් ඒක NCV එකේ 50 Hz කතාවක් නෙමෙයි. ඇත්තටම සාමාන්‍ය ලෝකේ ගත්තාම වැඩිපුරම තියෙන 50 Hz කියලා. 50 Hz කියන එක මොකද අපේ හැම ගෙවල් හැම තැනම අපි ළඟින් පවර් ට්‍රාන්ස්මිෂන් ලයින් වල බිත්ති ඇස්සෙත් යනවා. ඉතින් අපිට එහෙම එකක් නැතුව වෙනම ලැබ් එකක් එක්ක හදනවා නම් එක්ක පොළොවට හදන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඇත්තටම කාන්තාරය කියන්නේ අපි කියන සාමාන්‍ය කතාව කාන්තාරය. කාන්තාරයට 50 Hz වලින් බලපෑම ගොඩක් අඩුයි. මොකද 50 Hz කෙනෙක් ඉබේ ඇති වෙච්ච එකක් නෙවෙයි, අපි මිනිස්සයා විසින් ඇති කරපු එකක් නෙ තියෙන්නේ. ඒ වගේ ලෝ ෆ්‍රීකවෙන්සි එකක්. ඉතින් ඒක හන්දක් ගොඩක් වෙලාවට කාන්තාරයකට ගිහිල්ලා වනේ මේ හයි ෆ්‍රීකවෙන්සි සිග්නල් එකක් ජෙනරේට් කරන මාකර අයිටම් මේකින් අල්ලලා බලන NCV එකේ ෆ්‍රීකවෙන්සිස් පෙන්වනවාද එහෙම කියලා. මම එහෙම නම් හිතන්නේ නැහැ. මොකද ඒක හරිම මෙහෙම ලොකු ෆ්‍රීකවෙන්සි එකකින් යන සිග්නල් එකක් තමයි NCV එකට ඩිටෙක් කරන්න පුළුවන්. ඒක ලොකු ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකක් තියෙන උනේ. එහෙම නැත්නම් ඩිටෙක් කරන්නත් බැහැනේ. ඉතින් මේ එම් එකක් එකේ තියෙනවා. රයිට්. ඉතින් ඔහොම තමයි AN113B කියන එක. මම මේක දැකපු ලයිස් මල්ටිමීටර් එකක්. ඒ ඔයගොල්ලෝ බයික් කරන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් මාව කන්ටැක්ට් කරගන්න. ඔයගලන්ට මේක බයි කරලා දෙන්න පුළුවන් මට. හරි, එනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට.